හැම දෙනාටම ආයිබෝන් කියලා පිළිගන්නවා අපේ ශ්‍රී ලංකන් මියුසික් ක්ලබ් එකෙන්. ඒ වගේම ලංකාව ඔයාටත් ආයිබෝන් කියලා පිළිගන්නවා අපේ ආරාධනාවේ පිළිඅරගෙන මෙතනට ආවට. ආයිබෝන්. අපි සාමාන්‍ය ක්‍රමයේ වගේ සාමාන්‍යයෙන් අපි කවුරු හරි ආවහම කරන්නේ ඉස්සලාම කතා කරන්න ඉස්සලා අපි බලන සින්දුවක් කියන්න පුළුවන්ද කියලා. ඒක තමයි. හොඳයි එහෙනම් ලංකා මේ කියන්න තෝරන්නේ සිංහව පටන් අරගෙන කියන සින්දුව මොකක්ද කියලා. හරි ජයන්ත. හරි. ඉස්සල්ලාම ජයන්ත අද මම තෝරගෙන තියෙන්නේ මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාගේ මම හිතන විදිහට ගොඩාක් දෙනෙක් ප්‍රිය කරන අවසර නැත මට කියන ගීතය ජයන්ත. මට කියන්න නේද? ලංකා මේ හොඳයි අපි ඇත්තටම ලංකාව අඳුරගන්නේ සමාජ ජාලා මාධ්‍යයෙන් ඇත්තටම කියනනම් මම හිතන්නේ බලන් ඉන්න හැම දෙනාම දන්නවා ලංකාවේ අම්මත් එක්ක ගිය සැරේ ලංකාව ඇවිල්ලා ප්‍රෝග්‍රෑම් එකකට අම්මට පොඩි සපෝට් එකක් දුන්නා අපි එදා තමයි දැනගත්තේ ලංකත් ඒ වගේම දක්ෂ ගායිකාවක් ඉඳලා තමයි දැනගන්න පටන් ගත්තේ ඇත්තටම ලංකාව ගැන අනිත් පැත්තෙන් ගියොත් එම ලංකාව පස්සේ මම බලනකොට මම ලංකාව අඳුරගත්තට පස්සේ ලංකා ගොඩක් සමාජ මාධ්‍යවල මෙහෙම ඇවිල්ලා සින්දු කියනවා ගොඩක් දෙනෙක් දන්න ලංකාවේ එහෙම සමාජ මාධ්‍ය වලින් දන්න මේ කෙනෙක් ඇත්තටම කියන්න බලන්න මම දන්නවා එකක් ඒ අම්මගේ කතන්දරේ ගන්න ගියොත් එහෙමත් පස්සේ කතාව ඔක්කොම හොයලා බලනකොට ලංකා තමයි ඒ අම්මත් එක්ක මේ වීඩියෝ එක දාලා ඉස්සෙල්ලාම වීඩියෝ එක කළා ඒක එහෙම වෙලා තිබ්බේ අපි මම ඊළඟ සින්දුවෙන් පස්සේ අහන්න ලංකාවේ
සංගීතය එහෙම ගැන පටන් ගත්තේ හැටි කොහොමද කියලා. අද ලංකා මොකද හිතුවේ මේ ඒ මේ ගායක ඔව් ගායකයන්ගේ සින්දු ඔයාගේ හඬින් ගායනා කරන්න පටන් ගත්තේ ඇයි කියලා පොඩ්ඩක් අපි කියමු බලන්න බලාගෙන ඉන්න කට්ටියට. ජයන්ත මේ මොනවාද මං දැන් මේ අවුරුදු 17ක විරාමයකට පස්සේ තමයි මේ ගීත ගායනෙට ආයේ යොමු වුණේ. ඇත්තටම මම අර කිව්වා වගේ ගෙසරෙත් මං කිව්වා අවුරුදු 17ක් ඒකේ පොඩි විරාමයක් දුන්නා මගේ දරුවෝ නිසා. මම ඇත්තටම මේ පොඩි කාලේ ඉඳලා ප්‍රිය කරන ගායිකාවක් තමයි නන්දා මාලනියන්. ඉතින් මං ගොඩක් ප්‍රිය කරේ ඇයගේ ගීත ගායනා කරන්න. ඉතින් කොහමරි ඔහොම ගායනා කරගෙන ඉන්නකොට මම නිකන් මට තේරෙන ඔක්කොම රික්වෙස්ට් කරන්නේ මම නන්දා මාලනියගේ ගීත ගායනා කරන්න කියලා. ගායනා කර කර හිටියා. ඔය අතරතුර ජයන්ත මගේ පාසලේ ආදි ශිෂ්‍ය වක්වන උදේනි ප්‍රියන් වදා පටන් ගත්තා සාජ්‍ය කියලා මේ කොරෝනා කාලේ මේ බිහි වෙච්ච ඔන්ලයින් සාජ්‍ය. ඒකේ ඇත්තටම මම ගායනා කරනවා මේ එම සාජ්‍යේ මට ගොඩාක් ලැබුණේ ගායනා කරන්න මේ ගායක යන්ගේ ගීත. ඊට පස්සේ ජයන්ත මට ඇත්තටම මම මන් දන්නේ මේ මේ ගායිකාවන්ගේ ගාය මේ 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 සින්දු වලට වඩා මං ඇත්තටම මේ ප්‍රිය කරන්න ගත්ත ගායකයන්ගේ. ඉතින් මං ඇත්තටම අද ගයන්නේ මං ප්‍රිය කරන මං ආදරය කරන ගීත. හොඳයි. ඔව්. අපි එහෙමනම් තව ගීතයක් කියලා තව කතා කරමු. ඔව්. මොකක්ද ඊළඟට ගායනා කරන්න යන ගීතය? මොකක්ද ඊළඟට කියන්නේ? ඒක තමයි බැලුවේ. නිම්හිම් සෙව්වා මා සසරේ අමරදේව හත්යගේ නිම්හිම් සෙව්වා මා සසරේ කියමු. හමුවි යුගයෙන් බැඳි යුගයේ ලංවි වෙන්වි වරින් වරේ ඔබ හාම රන් හුය කිමි බැඳුනි දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ නයින් සනහා අපමයි තැවුනේ ජන්මෙන් ජන්මේ රැහුදීලා ඔබම නිතගේ දුනා නිින්හින් සෙව්වා මා සසරේ හමුවි යුගයෙන් බැඳි යුගයේ හාමතන් ඔය කිනි බැඳුමි ඉරහඳ සේමා පැතුමන් පැතුවා සැනසුන් සයුරේ සුසුමන් හැලුවා අතරින් පතරේ වෙහෙකිලා සටනින් අදමා හමුවි යුගයෙන් බැඳි යුගයේ නංවි වෙන්වි වරින් වරේ ඔබ හාම තන් ඔය කිමි බැඳුනේ ඔබ හාම තන් ඔය කිමි බැඳුනේ ඔබ හාම බොහොම ලස්සනයි ලංකා. Thank you. එහෙමනම් ලංකා මේ
අපි කොහොමද ලංක කොහොමද මේ මියුසික් ක්ෂේත්‍රයට මම හිතන්නේ දැන් අපි බලාගෙන හිටිය කට්ටිය පොඩ්ඩක් දන්නවා ඇති කොහොමද මේ පෞල් පසුබිමත් එක්කම මේ ඔයගලගේ ලুকু කට්ටියක් එක්කම මේ මියුසික් පැත්තට ආස හිතුනේ গিitar ගහන්න මියුසික් පැත්තට ආස හිතුනේ කියන්නේ ජයන්ත මගේ අම්මා දන්නවනේ ජයන්ත අම්මා අපි පොඩි කාලේ ඉඳලා මං මේ සංගීත පරිසරයේ හැදුන කෙනෙක් මගේ අම්මව දන්නේ නැත්නම් අපි ගීසරේ බලපු නැති කෙනෙක් බලාගෙන ඉන්නවා නම් දෙරණ ටීම්ස්ටා අම්මා ශිරාණි ආරියරත්න ගිය අවුරුද්දට එපිට අවුරුදු 2019 දෙරණ 60 plus හි ජනප්‍රියම තරුව කිරුළ දිනාගත්තේ අම්මා ඉතින් පොඩි කාලේ ඉඳලා තිබුණේ සංගීත පසුබිම ජයන්ත ඉතින් මං ඉතින් විවාහ වෙනකම් ඉතින් හැමදාම අම්මත් එක්ක සින්දු කියාගෙන ඔහොම තමයි ඉතින් අපි කාලය ගත කළේ මගේ පාසල් දිවියත් ඒ විදිහම තමයි ඉතින් හැම දෙයකටම ඉස්කෝලේ සහභාගී වුණා හැම තරගයකටම සහභාගී වෙලා ඔය විදිහට තමයි ඉතින් සංගීතෙත් එක්කම තමයි ජීවිතේ තවමත් ගෙවෙන්නේ ඔව් ඒ වගේම මේ මොනවාද අක්කා කෙනෙක් ඉන්නවා අක්කා මගේ නියුන් සහෝදරියක් ඉන්නවා ඔව් අනියුන් සහෝදරියක් ඉන්නවා ඇය ජීවත් වෙන්නේ අයර්ලන්තයේ අයියා ඉන්නේ ස්කොට්ලන්ඩ් අක්කයි මා ඉතින් සින්දු කියන ඒ තුන්දෙනා ඒ දෙන්නත් හොඳට සින්දු කියන්න පුළුවන් ඉතින් ඒගොල්ල වැඩි මේ මෙහෙම මම වගේ ඉතින් අර මෙහෙම සමාජ මාධ්‍ය වල ගායනා කරන්නේ නැහැ මොකද ඒගොල්ල පොඩ්ඩක් කාර්යබහුල නිසා මම ඉතින් පොඩ්ඩක් ඉතින් මගේ සතුට වෙනුවෙන් දැන් ඉතින් ටික ටික පොඩ පොඩ ගායනා කරනවා මේ වගේ ජයන්ත අපි එවනම් තව කතා කරමු තව ඊළඟට මොනවද නේද ඔව් ජයන්ත ඔයාලට මොනවද කැමති සින්දුවක් තියෙනවා නම් මට කියන්න අපි හැම දිනකටම කියමු බලාගෙන ඉන්න කට්ටියට මොනවද කැමති සින්දු තියෙනවා නම් රික්වෙස්ට් කරන්න කියලා මේ ගමම්ම එතකොට අපි බලමු එහෙම දෙයක් දෙන්න පුළුවන්ද කොහොමද කියලා නේ පුළුවන්ද කියලා නේද ඔයාට ගොඩක් කමෙන්ට්ස් තියෙනවා ඔයා බියුටිෆුල් කියලා තියෙනවා ලස්සනයි අක්කා කියලා එනවා මෙසේජස් ඔව් මිස් ස්තුතියි ඔව් ජයන්ත ඔව් මං ඊළඟට ගායනා කරන්න තෝරගෙන තියෙන්නේ ඔව් ඇත්තටම මේ වික්‍රත්නායක මහත්තයාගේ ඔව් අලුතෙන්ම යාගේ අලුත්ම සින්දුවක් ඇත්තට මේක මගේ හොඳ යාළුවෙක් තමයි මේ ලියලා තියෙන්නේ මේ ලියලා තියෙන්නේ තරින්දු ගුණවර්ධන කියලා මේකේ සංගීතය දර්ශන වික්‍රමතුංගයන් මේක මේකේ නම හිතේ හැංගි ඔබ තවම ඉන්නවා කියලා වික්‍රත්නායක මහත්තයාගේ මං ඉත ආදරය කරන ප්‍රියකරන ගීයක් සේ සුවය නිති විදීනවා ආදරේ
ඉතාම ප්‍රිය කරන ගීතයක් මේක මම මං කියන්නේ කියපු නැති දේකුත් මං හිතුණා මට කියන්න කියලා ඔව් අර ඉදා ලංකා කියපු දවසේ මට හරි ආස හිතුණා ඒ සින්දුවට ඔව් මං ගෙදර කියන්න ගිහිල්ලා ඔව් පොඩි වලියක් වැටුණා වලියකුත් ගියා නේද මං හිතන්නේ වලියකුත් ගියා ඊට පස්සේ මං හිතන්නේ දවස් දෙක තුනක් යනකොට හරියයි ඒක ප්‍රශ්නයක් නැහැ ඒක සාමාන්‍ය දේවල් නේ ඔව් ඉතින් මං හිතනවා මේ 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 ගීතය ඔව් බොහෝ දෙනෙක් ඒක එලිපිට කියන්නේ නැති වුණාට මං හිතනවා 180ක් 90කගේ හදවත ඇතුලේ මොනවා හරි සම්බන්ධ හැඟ සැඟවිලා තියෙන පද පේලියක් තමයි ජයන්ත මේ ගීතේ තියෙන්නේ ගීතේ පුරාවටම තියෙන්නේ ඒක අහපු ගාම කාටත් මේ සාමාන්‍ය මිනිස්සුන්ට සාමාන්‍ය ඕනම කෙනෙකුට ජයන්ත ඔව් ඇත්තට මම මම හරියට මේ මේ මොනවාද ඒකට කියන්නේ මේ ඉමෝෂනල් වෙනවා මම මේ 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 ගීතය ගායනා කරනකොට කොහොම හරි තින් අඬන්න නැතුව ගීතය ගායනා කරනවා ඒ කියන්නේ ලංකඩත් ඒ වගේ මොන හරි අපි මම කියනවා අපි හැමෝගෙම ජීවිතේ අනිවාර්යෙන් ජයන්ත ඔව් ඒක නේ ඇත්ත තමයි නේ ඒක ඇත්ත කරන්නේ හොඳයි ඔව් හොඳයි ලංකා ඉතින් ජයන්ත මට කියන්නේ ඒගොල්ලන්ට මොන හරි රික්වෙස්ට් තියෙනවා නම් ඕකේ මම හිමින් සැරි බලනවා කියන්න පුළුවන් ඊගොම පොඩි මැසේජ් එකක් තිබ්බ මැසේජ් එකක් කියන්නේ අපේ සචී මල්ලි අපේ ඕන වැඩක් කරනවා නම් එහෙම හැමදාම අපිත් එක්ක එකතු වෙලා කියන දේවල් වලට එනවා ඒ සචී මල්ලි කියනවා සචී මල්ලිගේ තාත්තා 60 ප්ලස් එකට ගියාලු අහන්න කියලා අක්කගේ අම්මා දන්නවා ඇති එහෙනම් කියලා සෑම් පෙරේරා गिटार ගීතයක් කියනවා ගීතයක් මම දැක්කේ නැත්තාම මම දැක්කොත් බලන්නම් එහෙම නැත්තම් මං හිතන්නේ අපි තව ගීතයක් එහෙනම් ගායනා කරමු ලංකාවේ චොයිස් එක. ඔයාලට හොඳ ප්‍රතිචාර එනවා. හරි. මම අහලා කියන්නම් මක්කී කියලා මෙසේජ් එක දාලා තියෙනවා යා. හරි. අනිත් එක මේ 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 ගීතේ ජයන්ත මගේ මන් දන්නේ ඉතාම කුඩා අවදියේ ඉඳලා මං හිතනවා ඔබටත් ඒ වගේම වෙන්න ඕනේ මේ 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 ගීතය අහන හැමෝගෙම මම දන්නවා ඒක. ඒකයි මම මේ ගීත තෝරාගත්තේ. ඔව්. හදවතට දැනිච්ච මේ මතකයෙන් ගිලිහිලා ගියපු නැති මෙච්චර අපි වයසට ගිලත් මතකෙන් ගිලිහිලා ගියපු නැති ගීතයක් මේක හන්තාන කඳුපෙල කියලා කෝ ඈ කොහෙද මගේ රන් කිරිල්ලි කියලා මේක ගායනා කරන්නේ මිස්ටර් බද්රජි මහේන්ද්‍ර
මේක ඔහුගේ ගීතයක් මං හිතන ඔක්කොම ආස්ත වෙයි මේ ගීතය බලමු මගේ කටහඬින් කියලා ජයන්ත හොඳයි එහෙනම් ඔයාට ස්ක්‍රීන් එක ඔව් හන්තාන කඳු පිළ හඳට ආවදා සරසවියට පීනි පොදක් වැටෙනවා මගේ හත මෙදුරට අඳුර කලනවා බට්ටිත් තෙකින් මගේ දුකට හඳනවා කොයිද මගිරන් කිරිල්ලි ඇයි දුකී ඉගිල්ලි මා මෙහි හැරදා ඇතයි ඔබ කී දුර ඇතයි නිවහන මගේ සීතයි එන්න යලි පියපා මාමින් තනි වුණ පට්ටිත්තු ගුම්මං අඳුරට පියවිදෝ නිරහාගිය මගේ ගයනවදෝ මාසනසන්නට හදනවදෝ කොයිද මගේ රන් කිරිල්ලි ඇයිද කී ඉකිල්ලි මා මෙහි හැරගා ඇතයි ඔබ කී දුර ඇතයි විවහන මගේ සීතයි එන්න යලි තියඹා බායන්නට මට නම් බෑ ඒ සරසවියට ඉන්නේ නෑ ගඟ ළඟ පිපුම් මග බාලු වෙලා මල් පෙති බොරදී මලින වෙලා කෝයේ කොයිද මගේ රන් කිරිල්ලි ඇයිද කී ඉකිල්ලි මා මෙහි හැරදා ඇතයි ඔබ කී දුර ඇතයි විවහන මගේ සීතයි එන්න යලි පියපා බොහොම ස්තුතියි ජයන්ත සමහරවිට චූටි වෙලා ගිය මට එන්න මේ මම මේ කමෙන්ට්ස් කියවේ කී හිටියා කියලා තියෙනවා ඔබ නිදන්න ඔබ නිදන්න ඔබ නිදන්න කියන ජෝතිපාලගේ සින්දුව ජෝතිපාල මහත්මයාගේ සින්දුව කියන්න පුළුවන්ද කියලා අහලා තිබ්බා මම දැක්ක අපේ ප්‍රීතියක් අහලා තියෙනවා ටී එම් ජයරත්නගේ මම මේ ගොඩාක් කමෙන්ට්ස් දිනවා මම මේ මේව කරගෙන යනවා පොඩ්ඩක් ඉන්න මේ හරි කමන්නේ මම ඊට පස්සේ ඒක මතක තියාගෙන ඉන්නම් මම හිතන්නේ මොකක් හරි හමු වීමක් ගැන තියෙන කතාවක් ආ හරි හරි ඒක ජයන්ත අපි හමු වුවත් අන්න හරි තියනද ඒක හරි ඒක තියෙනවා ජයන්ත ආ ඕකේ එහෙනම් දෙන්නේ අපි ඒක කියමු නේද ප්‍රීතියක් ඇයිනවද ජයන්ත ලයින් එකේ මම මතක් කරා මොකද හායි කිව්ව කියන්න මං හරි මං කියන්න ඕ ඉන්න ප්‍රීතියක් ඉන්න බලාගෙන ඉන්න මේ අයුරින් අපි
සංසාරය ඒකද කියන්නේ කි? ආ නෑ නෑ. කමන්නේ ළඟ එකක් දෙන්න පුළුවන් නේ. අපි මම මේ TM ජයරත් මහත්මයාගේ අපි හමු වුවත් නොවුනත් කාලය ගත වී යනවා කියන ගීය ගායනා කරන්න. මම හිතන්නේ ලංකාවේ සින්දු ගොඩක් තියෙනවා අපි පුළුවන් තරම් සින්දු කියමු අපි අවසානයේදී කතා කරමු ලංකාවේ. ඔව් ඒක තමයි ජයන්ත. තව ඔව් එන විදිහට මම හිතන ගොඩක් දෙනේ බලාගෙන ඉන්නවා. Right. මං හිතන්නේ සද්ද පොඩ්ඩක් මදි කියලා තිබ්බ මං දැක්කා ඒ වගේ පොඩි පොඩි ප්‍රශ්නිකුත් තිබ්බා මං හිතන්නේ මේ ට්‍රැක්ස් වල තිබ්බ මේකක් මං හිතන්නේ මට ආයසරයක් කියන්න බෑ මේ සින්දෙන් පස්සේ මං හිතන්නේ ඉස්සල ට්‍රැක් එකේ තිබ්බ සද්ද පොඩ්ඩක් අඩුයි වගේ සද්ද අඩුදු ජනිත හමුවත් නොවුනත් කාලය ගත වී යනවා අපි තනි වූවත් නොවුනත් ලොව එකසේ පවතිනවා අපි හමුවත් නොවුනත් කාලය ගත වී යනවා අපි තනි වූවත් නොවුනත් ලොව එකසේ පවතිනවා මහත්මයාගේ අපි ආස කරන ගීයක් මියුසික් ඇහෙනවද ජයන්ත නැත්නම් මම හරි ගස්සන්න පුළුවන් මදි චුට්ටක් වැඩි කරන්න පුළුවන් නම් චුට්ටක්ම හරි ගස්සන්නද මෙතනින් බලමු ඊළඟ ට්‍රැක් එක කියනකොට මම මේව කරන්න නේද කමෙන්ට්ස් දිනවද ජයන්ත මොන හරි ඒ වගේම කියලා තියෙනවා මේ එයාගේ ආසම සින්දුවක් තමයි ගායනා කරේ කියලා කෙනෙක් පොඩක් ඉන්න විල්මා ඒකනායක ඔව් විල්මා අක්කා ඔය විල්මා ඒකනායක ඒගොල්ල හැමදාම ජයන්ත මන් ලයිව් එකක් ආවොත් හැමදාම මාව ඇවිල්ලා මට දිරිගන්නන මං හරිම ආදරය කරන අක්ක කෙනෙක් විල්මා ඒකනායක thank you very much අක්කා මේ මා සමග එකතු වුණාට බොහොම ස්තුතියි ඒ තවත් එක්කෙනෙක් ජගත් ෆෙනෑන්ඩු කියලා තියෙනවා හිතේ හැංගි හැංගි ජගත් අයියා ඔව් ඉංගලන්තේ ජයන්ත ඉංගලන්තේ ජීවත් වෙන්නේ මං හිතන්නේ නෝරිච් වල මගේ නෑ වෙන අයියා කෙනෙක් බොහොම ස්තුති ජගත් අයියා ඔයත් හැමදාම මා සමග එක්කහුව වෙනවා මගේ මේ ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් ආවහම බොහොම ස්තුති ජගත් අයියේ තව තව ගයානි
Geetika Jayasena Gayana great Geetika singing ka? Jayanta mage passele mata wada wedimal sohiriyak e jeevath wenne Pennsylvania ave bohoma stuti akka mage thunu riyata ude paandara e ma samage ekathu vela inne bohoma stuti ඒ වගේම අපේ සචි මල්ලි කියලා තියෙනවා සචි මල්ලිගේ තාත්තා ඉඳලා තියෙන්නේ 2020 මේක ගිය අවුරුද්දේ ඒක තමයි ගිය අවුරුද්දේ එතකොට අපි කතා කරනවද මේ මේ අපේ ලංකාවේ පාසල් කාලය ගැන පාසලේ මොනවද කරේ කොයි වගේද යාළුවෝ පාසල් කාලයේ ටිකක් දඟ චරිතයක් ජයන්ත යාළුවෝ Mulu iskole madre, mukad mai akai niunu, iting eta mage niun sahodre vino dari ratna eta mamage hundama yehelia iting hamadama ikane put ketikale kapidina venema panti wal hitia ita passe guru runta harima karadere akuna apidina venema panti wal ina hinda eka panti kardala eka rata mai iting jiwa tuni me pasal diliama kata kare. Sundara lama kalak tiba jayanti ting sindu ema tama jeevath une danna kattiya dannawa hari madare kara apita iting ara ara man kiyawa wage sindu ema tamai okay igana gattata wedi igana gannawata wediya asa une music room eke inda ara ara eka tamai asa asawa tibbe hama welawama oluwe etoka guitar playing ehema vena monada vena play karana instrument guitar eka jayanta man guitar eka play karanne ehema lokuwata me 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 Professionally gitar ekak gahanne wadane karanne namuth me me bayya mata onama giyak wadane karanna puluwan ekat amma mage amma mata ugannuwe man avurudu 8 indala 8 9 indala tama gitar ekak mata gahanna amma issellama ugannuwe iting poddak manage karaganna puluwan iting api sinduwak kiyana welawata gitar ekak gahala sing karanna manage karaganna puluwan api antimata gitar ekak gahala sinduwak kiyannam jayanta man ha eka hari එහෙමනම් මොනවද අපි ඊළඟට කියන්නේ? ගොඩක් දේ බලන්න. ජයන්තට මොනවද කැමති තියෙනවද ජයන්ත? මට කියන්න. මං වා කියන ඕන දෙයකට කැමති ඉතින් මේ සාමාන්‍යයෙන්. අපි එහෙනම් රූකාන්ත ගුණතිලක මහත්මයාගේ සුවඳ දැනී දැනී කියමුද? ඔව් කිය. Jangan tuh music produk ready keran deh tuh mana lagi tinda bi notika. Balan tuh wa porta, onet tuh. Eh ini apa tuh jangan tuh. Suada deni, deni, deni nawa.
එන පාට පාට සමනලයෝ පේන පේන මල සිප ගන්නෝ ආදරී උච්චම් කර කර හම් කිචි කවනා ආදරේ බලාපොරොත්තු දුවත දරා මග බලා හිඳි ඔබ එන තුරා ආයේ හෙට දවසක් තේවි අද වාගේ ජීවිතේ සුන්දරද විතරම් සුවඳදනි දනි දනිනවා බොහොම ස්තුති ජයන්ත ඔයාමට කමෙන්ට්ස් කියවනවද චුට්ටක් ඔව් මෙතන බොහොම කතා බහ යනවා මේ විහිළුත් යනවා මේ කවුද සචී මල්ලි කියන ඔයාගේ මම හිතන්නේ කසීන්ටද කාටද ඔයා ඔච්චර කල් ඔයා දැනගෙන හිටියා ඔයාගේ නෑදෑයෝ කියලා කිව්වේ නෑ කියලා ඒ වගේම සචී මල්ලි කියනවා නීලක්කා නීලක් නීලා වික්‍රමසිංහයන්ගේ අවන්හලේ ගීතේ වාගේ කටහඬින් ගැලපෙනවා කියලා හිතනවා කියලා මම හිතන්නේ පස්සේ දවසක අපිට කියන්න පුළුවන් මොකද අද මොකද අද පිරිමි සින්දු විතරයි කියනවා කියලා කිව්වා ඔව් අද පිරිමි සින්දු ඔව් ඒ වගේම ඇත්තටම මට මේ තව එකක් මතක් කරන්න ඕනේ මං හිතන්නේ මට මේ ලංකාවේ තියෙන ට්‍රැක් සරව මේවා අපේ තාක්ෂණයේ පැත්ත බොහොම වැඩි වෙලාවක් තිබ්බේ නැහැ සමහර දේවල් ෂෝට් අවුට් කරගන්න මට තේරෙනවා සමහර ට්‍රැක්ස් වල තියෙන බේස් සමහර දේවල් වල චූටි චූටි අඩුපාඩුකම් තියෙනවා නමුත් මම ඇත්තටම ලංකට මේ ඉතාමත් ස්තුතිවන්ත වෙනවා අද ඇත්තම කියනවා නම් අද අපි ප්ලෑන් කරගෙන හිටියේ දැන් මාස සති ගාණක් වෙලා ඉඳලා නීලා වික්‍රමසිංහ අක්කා අද අපිත් එක්ක එන්න හිටියේ ඊට පස්සේ හදිසියෙම නීලක්කගේ රෙකෝඩින්ග්ස් වගේකට මේ ස්ටුඩියෝස් බුක් කරලා තියෙනවා පොඩ්ඩක් දවස් ටික මේව කරගන්න අමාරුයි කියලා මට පුළුවන් ද කියලා අහුවා ඒක ඊළඟ සතියට දාගන්න දැනට ඊළඟ සතියට දාගෙන ඉන්නවා ඒත් අපේ මල්ලිව එහෙම යවන්න ඕනකමක් තියෙනවා අපේ මල්ලිත් ටිකක් බිසි මේ දවස්වල නුවර ගිහිල්ලා ඉන්නේ මට සමහර කට්ටිය ඇත්තටම ලංකාව කොහොම හරි ඇත්තටම මේක මේ වගේ පෙනුනට මේක පිටිපස්සේ තියෙනවා ලොකු තාක්ෂණික කතන්දර ගොඩක් දේවල් මේ සමහරලාට මේ යඩේ යනකොට බොහොම ස්මූත් යනවා වගේ පෙනුනට පොඩි පොඩි දේවල් තියෙනවා කැමරා පැත්තෙන් සද්දි පැත්තෙන් මික්සර්ස් සවුන්ඩ් කාඩ් කම්පියුටර්ස් වල ඉන්ටර්නෙට් ඒ දේවල් සමහර දේවල් පොඩි පොඩි දේවල් ෂෝට් අවුට් කරගන්න තියෙනවා ඉතින් ඒ සමහර දේවල් වලට සමහර අයගේ උදව් ඕනේ ඒ වුණත් ලංකාද කොහොම හරි ලංකාවේ පුතාවත් අල්ලගෙන ලංකත් එකතු වෙලා මම ඉතින් හැබැයි ක්‍රෙඩිට් එක යන්න ඕනේ ජයන්ත ඔයාට බොහොම ස්තුතියි හැම දෙයක්ම එකක් නෑර ඔබ කියලා දුන්නා ඇත්තටම ජයන්ත මේ ට්‍රැක්ස් අර මම ඇත්තටම මේ අර ප්‍රොෆෙෂනලි ගයන්න නෙමෙයිනේ ගෙදර අර ගායනා කරන්න හදාගත්තු ට්‍රැක්ස් මගේ පුතා මට හදලා දුන්නේ ඒවා ඉතින් ඇත්තට මේවා ගොඩාක් අඩුපාඩු තියෙනවා සද්ද එක ගත්තාම ඉතින් අපි ඊළඟ සැරේ ඉතින් බලමු නේද මීට වැඩිය ඔව් අපි අපිට කරන්න පුළුවන් දේවල් ටික කරා අනිත් පැත්ත නමුත් ඒ ඔක්කොම හදා දෙන්න පුළුවන් කමක් නැහැ අපි තියෙන විදිහෙන් අපි ඒක කරා ගොඩක් දෙනෙක් ඒක එන්ජොයි කරනවා ඇති කියලා අනිවාර්යයෙන්ම මෙහෙම තමයි ඉතින් දවසෙන් දවස අපිත් මේ වැඩ පටන් ගත්තේ පොඩ පොඩ කැඩි කැඩි ගිහිල්ලා දැන් මං හිතන්නේ 2019 දී sorry 2020 දී පටන් ගත්තේ ඒ වගේත් ඉතින් පොඩි පොඩි දැන් නම් ඇත්තම මේ ඉන්ටර්නෙට් වල සහ වෙන දේවල් වල අඩුපාඩුකම් නැහැ ගොඩක් වෙලාවට බොහොම හොඳින් යනවා නමුත් ওই වගේ පොඩි පොඩි දේවල් තියෙනවා අපි මේ ප්‍රශ්නේ එනකොට තමයි අපි මේ ප්‍රශ්නේ මොනවද කියලා හිතලා දැනගන්නේ සමහරట్లా ඉතින් එකපාරටම සමහර දේවල් කරගන්න විදියක් නැහැ හොඳයි මං හිතන්නේ අපි ආයෙත් පොඩ්ඩක් කතා කරා මේ ගොඩක් දෙනෙක් කියන අවුලක් නැහැ ඔහොම මෙහෙම හොඳයි කියලා රයිට් ඒගොල්ලන්ට විඳින්න පුළුවන් නම් එච්චරයි ජයන්ත ඔව් එහෙනම් ඔව් පොඩ වොලි මොකද නම් පරමාර්ථය අපේ කට්ටිය විඳින්නනේ ඉතින් අර අඩුපාඩුත් එක්ක ඉතින් කමන්නේ චුට්ටක් විඳට නේද හොඳයි ලංකේ නම් තව අපි ගීතයක් ගායනා කරමු මේ වගේ මේ අපි ප්ලෑන් කරලා නැහැ මොනවත් කතා එන දේවල් විදිහට අපි කතා කරගෙන යමු මොනත් තව විත් රත්නායකයන්ගේ සින්දු ඉල්ලලා තියෙනවා
ඉන්ද්‍රාණි පෙරේරා මිසිස් ඉන්ද්‍රාණි පෙරේරාගේ මං තරිඳු චරිත මතක් කරන්න අද අද ඇත්තටම අපි ලංකා මේ පොඩි චැලෙන්ජ් එකක් අරන් ආවේ ගායකයන්ගේ ගීතයන් ගායනා කරනවා කියලා තරිඳු අයියා මගේ පොඩි කාලේ ඉඳලා දන්න අයියා කෙනෙක් ජයන්ත එහෙනම් ඔව් අද පිරිමි ගීත විතරයි තරිඳු අයියේ අපි ඊළඟ සැරේ මං මේ කමෙන්ට්ස් බලලා ඊළඟ සැරේ එනකොට ඕගොල්ලන්ගේ කැමතියි ගීත ගායනා කරන්න ඔව් ජයන්ත මේ මං තවත් ආදරය කරන මන් දන්නවා ඉතින් මම මේ ආස සින්දු ඕගොල්ලෝ ඔක්කොම ආදරය කරන ගී ත මේක අමරසිරි පීරිස් මහත්තයාගේ මලක් උනේ ඇයි නුඹ මට කියන ගීතය ඉතින් මේ දැන් අහගෙන ඉන්න කට්ටියගේ ඇති ඒ ක්වෙස්චන් මේ ප්‍රශ්නාර්ථ ලකුණ විඳිමු මේ ගීතය කමෙන්ට්ස් තියෙන වගේ තියෙනවා ඔයාට සින්දු කියන වගේම කතා කරන එකත් බොහොම ලස්සනයි කියලා කතා කරනවත් මටත් ඒක දැනෙනවා බොහොම ස්තුතියි ජයන්ත ඒ වගේම
සින්දු අහලා තියෙනවා අපේ ජගත් ජයතිලක අහලා තියෙනවා ඈත කඳුකර හිමව්වේ අරුණලු කියන කියන්න කවුද කියන්නේ ඒක කඳුකර මම හිතන්නේ අමරදේවද ඈත මේ ජයන්ත අපි ඔය 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 ටික අපි මේ මේ ඊළඟ දවසේ තියාගන්න ට්‍රැක් කරගමු පස්සේ ඔව් ඊළඟ දවසේ කියන්න මොකද අපි ට්‍රැක්ස් ටික මම දාගත්ත විදිහට අද සින් කරමු අපි ඒවා පස්සේ ලියාගමු ඕකේ තව එකෙනෙක් කියලා තිබා මගේ one of my favorite song කියලා මේ මං හිතන්නේ මේක මලක්ුණේ ඔව් මලක්ුණේ මේක බෝට මලක්ුණේ beautiful කියලා දාලා තිනා ජාන්ත excuse me මම අත චුට්ටක් බොනවා උගුර අමාරුයි නැත්තම් අරක තියන්න යන් ජාන්ත කතා කරන්න ඔව් තව එකෙනෙක් අහලා තියෙන වලාකුළු පෙලින් බසින්න සින්දුව කියන සිස්ටර් කියලා බලාකුළු පෙලින් බසින්න දන්නවද ඕක මේ මං හිතන විදිහට ජයන්ත මේ අර වලාකුළින් බසනිනන්නන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 න
ඉන්න බලන්න. අන්න ඒ වගේ හොඳයි. මම හිතනවා කටහඬින් විතරක් කිව්වත් දැක්ක ඔයාටත් ඔයාගේ අම්මටත් තියෙන එක දක්ෂකමක් තියෙන මම හිතන්නේ ඔයගල ඔක්කොටම මේ මොනවත් ඉන්ස්ට්‍රුමන්ට්ස් නැති වුණත් හරියටම සින්දු පිච් එකට කියනවා. කවුළුපියන්පත් වහන්න කියන එකක් තියෙන කසුන් කන්දහ මේකේ මේ මේ අර කවුද මේ 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 වලාකුලින් බැස කියන ඒ ඒ ගීතය ඉල්ලපු කවුද ජයන්ත නම මේකේ මෛත්‍රී මීගස්වත්ත මිස්ටර් මෛත්‍රී මං පේලි කීපයක් ගායනා කරන්නම් අයිෂි මගේ ළමයි මගේ දරුවන්ගෙන් උදව් ගන්න ඕනේ මොකද මට නැගිට යන්න බැරි හින්දා ඒ හින්දා ඔයගොල්ලෝ මට සමා වෙන්න ඕනේ පොඩි පොඩි ඩිස්ටර්බන්ස් එනකොට අයිෂි ගිටාර් එක දෙන්න මට චුට්ටක් ගිටාර් එක මං ඒකේ පෙළි හතරක් කියන්නම් ජයන්ත ගිටාර් එක ගහලා ඇත්තටම ලස්සන ගීතයක් ජයන්ත මම මේක දැක්ක මේ ළඟදී YouTube එකේ ඈත ගම්මානෙක මොන හරි බෑන්ඩ් එකක් ඒක ලස්සන්ට මේවා කරලා තියෙනවා අයිෂි පුඩක් අම්මිට මේකේ අල්ලන්න පුතේ මේකේ මෙහෙම වචන හතරකට ඔහොම අල්ලන්න මිස්ටර් මෛත්‍රීට පේලි හතරක් කියන්නම් මං වලා කුලින් බැස සමන් තුලන් වැද එලා බලා යනවා අනීප් මගේ වැඩ ගමියු ගනියු හඳ හඳා ඔහේ යනවා දැවේ දැවේ බිම් තිති රදස් තුම් බැලූ බැලූ හැමතේ යවව් යවව් මා එසේ මෙසේ හා කිමන් නිවාලනසේ හරි අපි ඊළඟ සැරේ මියුසික් එක්ක මේ ගීය ගායනා කරන්න හරි අපි එහෙනම් අපි යොදාගෙන තියෙන විදිහට එහෙනම් තව ගීතයකට යනවද ඕ සුනිල් එදිරිසිංහන්ගේ මොනවද ගීත තියෙනවද තියෙනවා ජයන්ත අපේ කවුද අහන්නේ අපේ ඇමරිකාවේ ඉන්න සොහිරියක් බදුදීන් අලි අපේ ගොඩ වැඩක් වලට මට කතා කරලා නැහැ තාම නමුත් අපේ ඕනම වැඩකට බොහොම සහයෝගී දෙන එයාගේ පළවෙනි නම පොඩ්ඩක් කියන්නේ එයාත් හොඳට සින්දු කියන එක්කෙනෙක් මං හිතන මේ සම් රේණුකක් අත්තක සින්දු කියන එක අන්න හරි අන්න හරි ආ හරි හලෝ ෂානාස් බොහොම ස්තුතියි ෂානාස් 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 බොහොම ස්තුතියි මා සමග එකතු වුණාට ජයන්ත අපි ආව පස්ස මං අපි මේ බලමු මේක මේ මොනවාද මේක සුනිල් ඉදිරිසිංහගේ කවුද ජයන්ත ඉල්ලුවේ සින්දුව? එයා තමයි. ෂානාස් නේ? ආ ෂානාස්. ෂානාස්. ෂානාස් මේක ඔබ වෙනුවෙන්. මම මේ ගීත හැම ගීයක්ම ගයන්නේ ජයන්ත මම මගේ කරගෙන
ඉතින් මම මගේ විදිහට ගායනා කරනකොට අඩුපාඩු ඇති ඒවටත් සමා වෙන්න කියලා මම මේ වෙලාවේ කියනවා අපි හම්බු පස අහසට තරු ලකුණක් සේ අප මන සයුරට තුරු දසුනක් සේ ඉකුතිවි කමනේ කිම ඔබ රැඳුනේ අව පස අහසට තරු ලකුණක් සේ අප මන සයුරට තුරු දසුනක් සේ ඉකුතිවි කමනේ කිම ඔබ රැඳුනේ මාවත පවහිර සැලමුතු සෙනෙහස මත පවනක් කැඹුරේ විම මුණනවා අව පස අහසට තරු ලකුණක් සේ අප මන සයුරට තුරු දසුනක් සේ තිකු දිවි කමනේ කිම ඔබ රැඳුනේ අසිනිය කවසා ඔබ පෙර මග හිනෙනවා විකසිත සිහිනය සුබ කවියක් දිනිතේ සිත රැවෙනවා අව පස අහසට තරු ලකුණක් සේ අප මන සයුරට තුරු දසුනක් සේ තිකු දිවි කමනේ කිම ඔබ රැඳුනේ අව පස අහසට තරු ලකුණක් සේ අප මන සයුරට තුරු දසුනක් සේ තිකු දිවි කමනේ කිම ඔබ රැඳුනේ බොහොම ස්තුති ජයන්ත. ඔව්. රයිට්. ඒකටත් බොහොම වාව් සවුන්ඩ් so beautiful. මං හිතනවා දැන් චුට්ටක් මියුසික් එක මං සද්ද පොඩක් වැඩි කරා එහෙම කියලා. මට පස්සේ ඇත්තට විශ්සල මතක් වුණා වැඩි කරන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. පස්සේ අපි හදාගත්තනේ මට කමක් නැහැ ඇත්තටම. හරි. දැන් ඒක හොඳයි. හොඳටම හොඳයි ඇත්තටම. මම මොකද කියන්නේ ජයන්ත අපි කතා කරමු බලන්න ලංකාවේ කරන් පවුල ගැන කරන් කියන්නේ මේ ඔයාගේ අම්මලා තාත්තලා නෙමෙයි ඔයාගේ දූ දරුවෝ ඔයාගේ හස්බන්ඩ් මොනවද කරන්නේ ඒ කියනවනම් හස්බන්ඩ් දිමුතු මඩවල මගේ දරුවෝ 3 දෙනෙක් ඉන්නවා ලොකු දුව අවුරුදු 16යි පුතා අවුරුදු 13යි පොඩි දුව අවුරුදු 10යි ඉතින් මං ඉතින් දරුවොත් එක්ක කාලය ගත කරගෙන කියාගෙන කාලය ඔව් දැන් මගේ දරුවෝ 3 දෙනාටමත් ගීත ගායනා කරන්න පුළුවන්. ඔව්. ඉතින් ඒගොල්ලන්ගේ යන ආගමික පාසල් පසු ආගමික පාසල් වලට යන්න නිසා ඒගොල්ලන්ට එහෙම ලොකුවට මේ සෝෂල් මීඩියා වලට එහෙම එන්නම මාධ්‍ය හමුවේ පෙනී හිටින්න බෑ. ඕකේ. මම නම් පෞද්ගලිකව දැක්කා පුතා ඉතාමත් ලස්සන ගීත ගායනා කරලා දැක්කනේ ඔව්. එයා හැම යා තමයි හැම දෙයකටම උදව් කරන්නේ ඔක්කොම අපේ හෙල්ප්. මේ
වැඩ රාජකාරී අස්සේ මගේ අක්කත් එහෙමයි මගේ මේ බෑනා ඔක්කොම එකව වෙලා ඉන්නවා කියලා මට මේ දැනගන්න ලැබුණා බොහොම ස්තුතියි මා සමග එකතු වුණාට හැමදාම මාව දිරි ගන්නන්ද විනෝ thank you නිශානි මොකද ජයන්ත තව මොනවද කමෙන්ට් තියනවද ඔව් මම ඇත්තටම අපි මං හිතන්නේ අපි ආරාධනා කරලා තිබ්බ වෙලාවකදී Kaulu pian api istilah matak kala tiba tawat tekenik kaila matak kala tina ilang kawila sarahan ikti api ika resuda nam netang api ika kata karmu age nanggi ai sarat love you kela wate wala tina. Thank you. Kaulu pian pat bahana hatat peli hatrak kian nama. Ah, okay. Hey, mulai. Ye kaulu janta nama kian pulan nama ta. Kaulu pian pat tila lati be. Meka eka pat tekin yana pat bohom ikmani yana wali yana kaman 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 yana ඔබ දුරයි නිතට මා සිටිනා ලපැදී තලාවේ කවුළු පියන් පත් වහන්න සඳළු තලාවේ ඔබ දුරයි නිතට මා සිටිනා Lapendi talave. Boleh setuju langka? Ini bagaimana? Ini katram ini gita apa? Priti akat tidak lalat iba. Priti akat ini bohong santosa itu. Ini bagaimana? Apa jagat jaya sih leka? Jagat di jagat itu katram ini happy 60th birthday kela. Kian dat kiamati mama apa Sri Lankan music club baking. Muka deh. Mang hematan mau kira tiennah, me jagat tamai mata istilahnya, edda samsi anu tuna wasre, me jagat tapi enak pada bohong me currently waktu ini band play kerana hitu bukenek, mata yakin sih lah kawasta wad dina band, sektre itu, atur mau kira band dek play kerana tiennah kawasta wikdi, podi incident dek akuila, itenin tamai mang ngah itu, mang jagat hematan mata kerana mahir jagat ki iya hari perih hari, jagat ki birthday kat tiba, apit tek kapita udah kuda ukan sangeet silpek. Ya itu pun udah ukurna, eva gimana jagat terakhir mau kira tiba, me arah amar deh bagi mata dengai, teka misuna ini, yana deh mau kedemi kira-kira no, me e sindua, ini bahan me karpol beranda, e sindua kira tiennye, be amar deh bah, mahatmya, purusha yang gana mau kari hema katandari atamai jagat tegene itihase wal godat dewal honda danna kenek ehinda wate eka suit wenawa kiyala man hitanne aniwaryen was ada ekata sudanam nathuwethi eka mataka tiyagena aaye kiyemu eka ane jayanta e wage ma mata matak karanna one jayanta ada mage ammage 63 wini upandine attama ow ammat ekka man ada mulu dawasama ayat ekak gatha karala sindu kiyala aave ithin
මං අද මෙහෙම මේ 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 චරිතේ මගේ අම්මා නිසා මං මේ වෙලාව පොඩ්ඩක් ගන්න අම්මට සුබ පතන්නයි ඉතින් අම්මගේ ජීවිතේ හැමදේම සාර්ථක වෙන්න කියලා මං අම්මට ප්‍රාර්ථනා කරනවා ජයන්ත අම්මට 63ක් අපිත් ඇත්තරම සුබ උපත්දිනයක් කියලා මේ ප්‍රාර්ථනා කරනවා අපේ ලංකාවේ අම්මට ඇත්තම කියනනම් මේ ඔක්කොගෙම ලංකාවේ වීඩියෝ එක දැම්මට මං හිතන්නේ ඒ අම්මා හින්දා තමයි අපි එක පාට මේ වෛරල් ගිය වීඩියෝ එක හැම දෙනෙක්ම බලන්න පටන් ගත්තේ ගොඩක් දෙනෙක් කතා කරලා. ඔව් මම කිව්වනේ ජයන්ත එදා. ඔව්. මම මේ මොනවාද අම්මගේ දක්ෂතාවය තමයි මං ඒ එදා මගේ යාළුවොත් එක්ක මම බෙදාගන්න ඒක ඇත්තටම Facebook එකට දැම්මේ නම් මම සාමාන්‍යයෙන් මේ මේ ගොඩක් අය කියන අම්මත් එක්ක කියන්න එහෙම කියලා මං උනට එහෙම ඇත්තටම එහෙම කැමති නෑ අම්මත් එක්ක සින්දු කියලා මම මේ මේ මගේ මේ මුහුණු පොතේ දාන්න. එදා මං නිකන් අර ගෙදර අර අර සින්දු කියන වෙලාවේ ඒක රෙකෝඩ් කරේ මගේ සහෝදරයටයි සහෝදරිටයි යවන්න. හැබැයි මට අර කාර් එකට නැගලා වුණාට පස්සේ මට හිතුණා මගේ අම්මගේ ඒ මේ හාමනයිසින් උයි අම්මගේ ඒ ගිටා වාදනය මගේ යාළුවොත් එක්ක මේ යාගේ දක්ෂතාවය ෂෙයා කරන්න ඕනි කියලා. ඒක කරේ ජයන්ත ඒක තමයි අර හිතන්න නැති වෙලාවක මේ වෛරල් ගියේ. ඔව් ඒක ඇත්ත. ඒ වගේම මට මතකයි මම මේ මට ලංකත් එක්ක කියන්න බැර මම දැක්ක තවත් සෝෂල් මීඩියා මොකරි channel එකක තිබ්බා මේ ඒකේ කවුරු හරි මේ ඒකේ විතරක් කිව්වනම් හොඳයිනේ කියන මං හිතන්නේ සංගීතය ගැන දන්නේ නැති කෙනෙක් ඇතුළේ මං දැක්ක ඒක අම්මා ඉතාමත් හොඳින් explain කරලා තියලා මට තාම මතකයි ඒ අම්මා මේ සංගීතය ගැන මං හිතන්නේ ඉගෙන ගන්න කට්ටියට ඒ අම්මගේ තියෙන දැනුමෙන් ඉගෙන ගන්න පුළුවන් දැනුමෙන් කියන්නේ අපි මොකද්ද මේ harmonize කරන මං විනාඩිය තප්පර 30ක් විතර අරගෙන කියන්න පුළුවන් ඕ ඕ ජයන්ත කතා කරන්න ඕනේ මේ අම්මා ඒකේ ඒ channel එකේ explain කරනවා මොකද්ද මේ harmonizing කරනවා කියන්නේ එතකොට කියලා අම්මා harmonize කළා harmonize කියනවා කියන්නේ අම්මා ඒ pitch දෙකේ කියලා පෙන්නනවා ලස්සනට low voice එකයි high voice එකයි ඊට පස්සේ කියනවා ලංකා ඒකට ඇවිල්ලා කිව්ව හින්දා තමයි මේ සින්දුව ලස්සනට ඇහෙන්නේ කියලා ඒ මේ harmonize කළා මේ ඒ ඒ ඒ දේ මං හිතන්නේ සමහර කට්ටිය ඇත්තම කියනවා මොකද harmonizing කියන්නේ මොනවද කියලා දන්නේ නැහැනේ ජයන්ත ඔව් ඒකට කියලා තිබුණා ඉතින් අර ඔය දැන් එක එක මේ 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 කට්ටිය එක එක විදිහට අදහස් ප්‍රකාශ කරනවන්නේ ඇයි ඔය දැන් මේකේ අදහසේ ඇත්තම නෙමෙයි මං හිතන්නේ අම්මා කියලා දුන්න එකෙන් ඒකෙන් එක්ස්ප්ලেইন කරා අම්මා ඒක කොහොමද අම්මා මං හිතන්නේ එක්ස්ප්ලেইন කරේ සංගීතය ගැන වෙන දේවල් වැඩක් නැහැ සංගීත ගැන මං හිතන්නේ මොකද මමත් අපි ජොයින් වෙනකොට මොනවද මේ harmonizing අරවා මේව මොනවද කියන්නේ කවුරුත් දන්නේ නැහැනේ අම්මා ඒක හරි ලස්සනට පිච් කරලා පෙන්නනවා මම කියන්නේ මෙන්න මේ වගේ වොයිස් එකකින් මේ කියලා low voice එකකින් කියලා ඔයා කිව්වේ හයි වොයිස් එකකින් කියලා ඉවරලා ඒ දෙකම අම්මා ඒක විදිහට ගානට කියලා පෙන්නවුවා මේ එන්න ඒකයි ඒකේ ලස්සනට ආවේ කියන එක අත්තර මං හිතන්නේ ඒක හරි වැදගත් හොඳයි ඔව් අපි එහෙමනම් මොනක් කියන්නද ඔව් ටිකක් පොඩ්ඩක් ෆාස්ට් එකක් කියනවද කොහොමද ජයන්ත කියන්න මොකක්ද අපිට දෙන්නේ ඊළඟට මට මේ මට කමෙන්ට්ස් එනවා දැන් මගේ අයියා දන්නේ අයියා අයියාට අයියේ මං අද ගයන්නේ පිරිමි ගීත පමණයි මගේ අයියා නන්දා මාලනියන්ගේ අවුරුදු 2500ක් දැන් කියලා කියන්න කියන එක මන් දන්නේ ජයන්ත තියනවාද කියලා මගේ අයියා වෙනුවෙන් මං වචන පීඩි කීපයක් කියන්නද ජයන්ත ඔව් කියන්න මම මේක ඔබ තෝරා ගන්නකම් මම අපේ ක්ලබ් එකේ ඉන්න අනිත් සහ බලන අයට පොඩි මතක් කිරීමක් කරන්නම් අර මෙහෙමයි අපේ ක්ලබ් එකේ ගොඩාක් දෙනෙක් තමන් දහිතෙන හිතෙන දේවල් සමහර වෙලාවට දානවා ඉතින් හැම වෙලේම මේ ඒ කියන්නේ මම මේ ආරාධනා කරන්න යන්නේ ලංකා වගේ යම් කිසි තමන් අනිත් අයට ගන්න පුළුවන් මට්ටමක ඉන්නවා කියලා හිතෙනවා නම් කරුණාකරලා මට මෙසේජ් කරන්න සිකුරාදා ඉරිදා සෙනසුරාදා දවස්වල අපිට එහෙම අවස්ථාවක් දෙන්න පුළුවන් අනිත් අය පිනවන්න පැය භාගයක් හරි පැයක් හරි අරගෙන මේ තමන්ගේ තියෙන දක්ෂතාවයක් තියෙනවා නම් මට අවස්ථාවක් දෙන්න පුළුවන් ඒගොල්ලන්ට කරුණාකරලා ඒකට මේ මාව කන්ටැක්ට් කරන්න ඒ කමෙන් කියනකම හොඳයි ලංකා ලංකා
Mang ege peli kipeyak kiyanna Jayantha ayya wenuwen hirimi geetha tamai unata ithin neida mage ayyane bend karana ne ow meka nanda manyan ki geethayak Jayantha avurudu didahas pansiyak den vayasai mata mage duputune le daruwan dina Pudinda. Hari. Aurudu didahas pansiyak den vayasai mata mage duputune le kiritun un le turabi le kalandak pat nete tani daruvot veduwa daruvot heduwa un wedi hariyak sora detu daruvan una un parayan merayan mage deka mata අයියා මේක ඔයා වෙනුවෙන් බොහොම ලස්සනයි අද නීති ඔක්කොම කඩ කළා මේ ගායනා ඔව් ඒක තමයි ඔව් නේද නෑ සමහරක් වෙලාවට ජයන්ත දැන් අපි මෙහෙම කියලා එක රාමුවක ඉන්න බෑ මේ වගේ සජීවි විකාශයන් තුළදී අපි ඒගොල්ලන්ව සතුටු කරන්න ඒ නිසා අපිට චුට්ටක් රාමුවෙන් පිට යන්න වෙනවා ජයන්ත ඔව් කිසි ප්‍රශ්නයක් නෑ මේ ඊළඟට කියන්නේ මොකද්ද ජයන්ත මොනවද වගේ ලිස්ට් එකේ තියෙන්නේ අද කියන්න හිතාගෙන අපි දේවල් කියාගෙන යමු හරි අපි මේ මේ ගිය ජයන්ත මේ රාජ් සෙනවිරත්න රාජ් සෙනවිරත්න දන්නවා නේද අර සිලිසිලි සීතලල්ලේ කියන්නේ ඔව් ඔහුගේ මේ මේ ටිකක් අලුත් ගීයක් හොඳයි keep darling hari hari jan nik raj sen virat me angi kiya Rangkan aku maha
ගැන හිතන්න අද මොහොතක් සිනාසෙන්නේ හා දුක දුන්නස් තුර හරින්න බෙන් සිතිවිලි කවිලියන්නේ ආ නෑ තනිවි අප නෑ තනිවි ආදරේම දේවි වේදනා අමතලෙ සුසුම් ගෙලා දැවෙන්නේ පා සිනාසෙන්න මා තරුරේන ඈත පායන සේනොලිදා විසන්සුවි ගයන්න කෝඩි නන්තරි රඟන්න කොමා සිත ශෝක ඇද යන්නේ පාවේ බොහොම ස්තුති ජයන්ත බොහොම ස්තුති මේ මම මේ කමෙන්ට්ස් වගේක් කිව් කිව් හිටියා අපේ මම තාම ඇස් දෙකට දැකලා නැහැ කුමුදුනි වික්‍රමසිංහ ඔයාගේ අම්මට මේ විශ් කළා තියෙනවා ඇත්තටම බලනකොට මට අක්කා ඔව් මට කුමුදුනි වික්‍රමසිංහ කියන්නේ ජයන්ත ඔව් මගේ හැම සජීවි මේ වැඩසටහන් වලට සහභාගී වෙලා මට හැමදාම මේ දිරිය දුන්න අක්ක කෙනෙක් බොහොම ස්තුති කුමුදුනි අක්කී ආවට ඒ වගේම මටත් කියන්න තියෙන මම තාම හම් වෙලාවත් දැකලවත් නැහැ මං හිතන්නේ මේ මට මේ ඉන්ටර්නෙට් අන්තර්ජාලයේ හින්දා තියෙන සම්බන්ධකම් හින්දා ඇයි මට දවසක් මොකක් හරි මම ධර්මරාජකී කියලා දැනගෙන මට මෙසේජ් එකක් එවනවා එයාගේ අම්මයි තාත්තයි දෙන්නමත් ඒ ස්කෝලේ තමයි උගන්වලා තියෙන්නේ කියලා මට මතක විදියට මහමායකට ගිහිල්ලා තියෙන්නේ මගේ අම්මටත් අම්මට වැඩි බාලයි මගේ අම්මත් මහමායකට ගියේ ඒ කියන ගාම්ම මං මෙහෙම බලන්නේ අපේ මේ ලෝකෙ කොච්චර පොඩිද කියලා මට මතක විදියට එතුමියගේ සහෝදරියක් හරි කවුරු හරි බැඳලා ඉන්නේ මම මේ ගුවන් ශිල්පියෙක් ගුවන් යානා නියමුවෙක් විදියට ඉගෙන ගන්න කාලේ අපේ ෆ්ලයින් ස්කූල් එකේ හිටිය ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් කැප්ටන් මාර්බි මට ගොඩක් මම මේ රටට ආවත් හරි දැන් අවුරුදු 30ක් විතර යනකම් මට හම්බෙන්න බැරි වුණා ඒත් ඒ අපේ කැප්ටන් මාර්බිගේ පින්තූර වගේක් එහෙමත් එවලා තිබ්බා මේ එනිවේ මම මේ කතා කරන්නේ අපි දන්න පොඩි ඒ සුන්දර මවක් ජයන්ත ඇත්තටම හරිම මේ ඒ කියන්නේ මේ එයා හරියට ජීවිතේ විඳින කෙනෙක් කුමුදුනි අක්කා කියන්නේ ඇත්තටම මොනවද කමෙන්ට්ස් දිනෝ ජයන්ත කියන්න අපිට කමෙන්ට්ස් නම් ගොඩක් තියෙනවා වාගේ අම්මට ගොඩක් දෙනෙක් විශ් කරලා තියෙනවා ඒ අපි ඒක ගැන මතක් කරන වෙලාවල් වලදී ඒ ගමන් ඒ යන අනිත් එක ඔයා ඉස්සලා කියපු සින්දුව මේ නන්දමාලිගේ සින්දුව ආයසරයක් ඊට පස්සේ දවසක කියන්න කියලා තියෙනවා මං හිතන්නේ ඒක ඉතාවත් හැමෝටම වැදුණා මටත් ඒක ඔයා හරි ලස්සනටම ගායනා කරා මේ කිසිම මියුසික් මොනවත් නැතුව ඒක ආයසරයක් පුළුවන් නම් ගායනා කරන්න කියලා තියෙනවා නේද ඊළඟ වැඩසටහනකදී හරි ඒ වගේ හොඳ දේවල් තමයි තියෙන්නේ මං හැමදේම කියවන්න කිව්වොත් මම හිතන්නේ ගොඩාක් තියෙනවා කමෙන්ට්ස් දැන් වෙනකොට කමෙන්ට්ස් 172ක් තියෙනවා මේ සමහර තියෙන ඉතාමත් ලස්සන සංගීත වැඩසටහනක් සුබපතිමි දුර ගමනක් යාමට තව එක්කෙනෙක් කියලා තියෙනවා I will learn to know and to sing Sri Lankan music කියලා මම හිතන්නේ වෙන ජාතික කෙනෙක් එකත් හොඳයි definitely yeah ඊට පස්සේ who is that ජයන්ත කවුද අපි කියමුනේ එයාටත් වෙන 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 මට එම් ජානි විලමතර Thank you for joining. Oh. We have to thank him for joining. Yeah. Being a non-Sri Lankan. Oh. Yeah, Sri Lankan music is lovely and it's very easy. You can learn, always learn to sing. Jayanta, අපි ඊළඟට කියමුද ජයන්ත මට මේකේ මේ ගායකයාගේ නම මම මතක නැහැ ජයන්ත මේ හවසට පායා අඳුරේ සැඟවෙන මම ඔයා කිවර වෙන ඉස්සෙල්ලා මං හොයලා කියන්නම් කවුද කියලා ජයන්ත මේ මේක මගේ අයියා ගොඩක් ප්‍රිය කරන ගීයක් සුගත් අයියා මං හිතනවා ඔහු අහගෙන ඉන්නවා කියලා මම ඒකේ මියුසික් කරේ ඇත්තටම මේක ඉස්සෙල්ලාම ස්ටැන්ලි පීරිස් කියපු ගීයක් කියලා yes ගායනය පස්සේ කිව්වේ තව ග්‍රේෂන් ආනන්ද යන ගායනය ගී පෙළ KB KDK ධර්මවර්ධනයන් සංගීතය ස්ටැන්ලි පීරිස් ඒක මම කොහේ හරි අහලා තියෙනවා ස්ටැන්ලි පීරිස් මහත්මයාත් මේ ගීතේ ගායනා කරනවා ඕ ඕකේ ජයන්ත ඔව් අර ඉස්සෙල්ලා කියලා තියෙනවා නේද
සිංහල ගීතවලට ගායනක් ආසයි කියලා. ඔව්. අපි she's from Ireland. Okay. Right. So I'll talk to her. Mary Jane, thank you very much. She's my sister's supervisor. Okay. She always appreciates my singing, and it's so lovely to have you with me. Mary Jane, definitely I can support you. She's married to a Sri Lankan, Jayanta. Okay. I can support you with the karaoke, and she's married to Vasanthaya. Vasanthaya, thank you very much. Oyat maathage hama dama mage mawa dirigannana na bohom stuti dennatama. ඒ මේරි ජේන් ජයන්ත එම් ජේන් කියලා තියෙන මට ඒකයි කියන්න බැරි වුණා. එම් ජේන් yes. සමා වෙන්න ඕනේ මගේ ස්පීකර් එක. No problem. කිසි ප්‍රශ්නයක් නැහැ. මට මගේ නියුන් සහෝදරියට මේ ටෙක්ස්ට් කරනවා මේ යා නෙමේ මේරි ජේන් කියලා කියන්න කියලා මොකද ඔව්. හරි හරි. හොඳයි ඒක මතක් කරගන්න. ඒක කියමු ජයන්ත. මේකත් මගේ අයියා වෙනුවෙන් සුගත් අයියා මේක ඔයාට Sandhavatiyakku
බොහොම ස්තුතියි මම හිතන්නේ ගොඩාක් දෙනෙක්ගේ කමෙන්ට්ස් එනවා මට සමහරව කෝප් අප් කරගන්න බෑ මම ටිකක් ලියාගත්තා මේ පොඩි නෝට් පෑඩ් එකක් දාගත්තා ජයන්ත මට මේ මොහොතේ මතක් කරන්න ඕනේ මරියෝ ආනන්ද ඔව් දුලංජලි ආනන්ද ග්‍රේෂන් ආනන්ද මහත්මයාගේ දුවයි පුතයි මගේ ළඟම හිතවත් මගේ පවුලට හිතවත් දෙන්නේ ඕන් දෙන්නවත් මම මේ මොහොතේ මතක් කරන්න කැමති ජයන්ත බොහොම ස්තුතියි සුමේද පෙරේරා කියලා තියෙන එක්සලන්ට් සිගින් කියලා කවුද ජයන්ත සුමේද පෙරේරා ඔකේ බොහොම ස්තුතියි එතකොටම මම හිතන්නේ ජගත් ෆෙනෑන්ඩෝ ආයත් කියලා තියෙන හවසට පායා සුපර් ආයි ලයික් දිස් කියලා thank you අයියා thank you බොහොම ස්තුතියි හොඳයි අපි අපි ඔහොම දැන් ටික ටික සින්දු ටිකක් කියාගෙන යන්නේ තව ආදි ලිස්ට් එකේ තියෙන එහෙමම ඉස්තිකේ තව දෙකක් තුනක් තමයි තියෙන්නේ ජයන්ත. හායි. මොකක්ද ඊළඟට කියන්නේ මට අමල් පෙරේරාගේ සින්දුවක් තිබ්බ නේද ලංකාවේ. ඔව් ජයන්ත ඒක කියමු නේද? ඔව්. මේකත් අමල් පෙරේරා මහත්මයාගේ අලුත් ගීතයක් ජයන්ත මේක වැඩි දිනෙක අහලා නැහැ මං හිතනවා ඔබලා මේ ගීතයට කැමති වෙයි කියලා ආදරය කරන්න පටන් ගනී කියලා අහන්න පටන් ගනී කියලා අමල් පෙරේරා මහත්මයාගේ ගීත නම් ගායනා කරන්න එච්චර ලේසි නැහැ ජයන්ත පොඩි පොඩි අතපසු වීම් වෙයි යෝ සමා වෙන්න ඕනේ kavi pavan rudinna desi surangana vi sang engilla golupi ope neti ala vasaral lekmat puna ala valalle peyutar kavi pavan rudinna desi surangana vi sang engilla golupi ope Iti ala vasarell ek mat puna Me raatri sayane mage Sunai thamin nilanduni obi Matase pava ras kalpana Abhishek rani petum vichitaye Vala vala le beyutar kavi Avandu dinna desi surangana vi Sandu hengila kolubi obi Niti ala hasarel ek mat puna Revil tere manil nila Do tingina Abhishek ravi pe tum bil tere Vala vala le pe utar kavi Avandu dinna desi surangana vi Sange hengila gulvi ube Niti al vasarel dhuk matuna Bom
Sruti Jayanta. බොහොම ස්තුතියි ඉතමත් හොඳින් ගායනා කරා එනවා එනවානේ yes එනවානේ okay මම හිතන්නේ මගේ ගොඩක් දෙනෙක් මේක වෙන වෙන pages වලක් තියෙනවා ඒ වගේම ඒ වගේ මම ස්තුතිවන්ත වෙනවා අපි ශ්‍රී ලංකන් web page එකෙත් මේක share කරලා තිබිලා ඒකේ ඒකේ ඉඳගෙන බලාගෙන ඉන්න කට්ටියත් ඉන්නවා ඒ වගේම මම දැක්කා රේණුකා අසමත් අපේ කාගෙත් රේණුකා අක්කා hello ඔව් එයාත් කොහමද බලාගෙන ඉන්නවා කියලා මෙසේජ් කරලා තියෙනවා. Thank you. තව මොනවද තියෙන්නේ ලංක අපේ දැන් මං හිතන්නේ අපි තව එකක් දෙකක් තියෙනවා ජයන්ත. අපි කියමුද එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ මල් පිබි දෙන එක? ඔව්. එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ සින්දුත් ඉල්ලලා තිබ්බා ඉස්සෙල්ලා මට එක පාට මතක් වෙන්නේ. උඩගින්න ජයන්ත තන් පොඩි නොයිස් එකක් එනවද මොනවා හරි ගාලා මම හිතන්නේ ඒක ඔයා මම ඒක චෙක් කරන්න ඕනේ නැත්නම් මට හරි ඔයාගේ කනට එනවා ගැත්ත බලමු ජයන්ත අපි Hirup
puramaga bala humini nam ei tavana vidaya ei tavana vidaya ei tavana vidaya ei tavana vidaya ei tavana vidaya. කමිස්නා ගොඩක් තියෙනවා ඉතින් ඔකාට ඔක්කොම සුබපතලා මේ අපි ඒවා කතා කරපු දේවල් ගැන ඒක ඇප්‍රීෂিয়েට් කරලා දේවල් දාලා තියෙනවා තව එක්කෙනෙක් දාලා තියෙනවා කවුද දිලුම් ඉනෝක ජාන්ත මේක මරු වැඩක් සුබපතිමි මිත්‍රයා කියලා දාලා තියෙනවා විශේෂ දෙයක් තිබ්බේ ඒකයි yes we love චා ජෝතිපාල song කියලා දාලා තියෙනවා legend ඔව් ගොඩක් දෙනෙක් ඒ වගේ සුබපැතුම් තමයි තියෙන්නේ මට වෙන දෙයක් විශේෂ දෙයක් කියලා පේන දෙයක් නැහැ සාමාන්‍ය යන ගමන් අපේ කවුද මේ ශෂි මල්ලි එහෙම සාමාන්‍ය මේ ගොඩක් දෙනෙකුට මේකේ බලන්නක් දේවල් තියෙනවා මේ එහා පැත්තේ යන කමෙන්ට් සෙක්ෂන් එක ගොඩක් වෙලාවට මේ ශෂි මල්ලි තමයි ගොඩක් ගොඩක් කවුරු හක් කරනවත් මම ඒක දැකලා තියෙන දෙයක් ශෂි මල්ලිව ඉතාමත් ඇප්‍රීෂিয়েට් කරන්න ඕනේ මොකද මේ මියුසික් වැඩ කරන දේවල්ට එයත් ඒ වගේම මියුසිෂියන් කෙනෙක් ඒ කරන දේට අනිත් හැමෝටම හොඳ සහයෝගයක් දෙන්න මල්ලි කෙනෙක් මට ඔව් මං මං දැකලා තියෙනවා ජයන්ත මේ සචී මේ මල්ලි මේ ගොඩක් දිරි ගන්නවා ඒ වගේම ෂෙයා කරනවා ඒ ඔක්කොම මම දැකලා තියෙනවා මට සමහරවිට මොන හරි කයක් කියන්න දෙයක් තිබ්බත් සමහරවිට කම්මැලිකම හින්දා ටයිප් කරන්න නැතිනේ ශෂි මල්ලි හැම වෙලේම ඒක තමයි ගොඩක් හරි ඉන කට්ටියට වෙල්කම් කරනවා හරිම ලස්සනයි ශෂි මල්ලි වාගේ වැඩේ අපි හැමදෙනාම ඇප්‍රීෂিয়েට් කරනවා හරිම හොඳයි ඔය ඔය විදිහටම යන්න නේද ඔව් ඔව් ඒ හැමදෙනෙක්ම අර කුමුදුනි එයත් ඒ වගේ මං හිතන්නේ ගොඩක් දේවල් ෂෙයා කරනවා හැම තැන්වලම මේ ඒකලත් එහෙමයි අපිට කතා කරන්න බැරි නෝ කොහොමද මේ අවුරුදු ලංකාවේ අපිට නම් එච්චර ෆීල් වෙන්නේ නැහැ ජයන්ත ඇත්තටම මේ මොනවාද අර ලොකුවට නැහැ උනාට ඉතින් මිනිස්සු සාමාන්‍ය විදියට සැමරුවා ජයන්ත ඕකේ එහෙම ලොකුවට මොකද මේ කාලේ එහෙම ලොකුවට එළියට යන්නෙත් නැහනේ කට්ටිය බයයිනේ ඔව් අර අර ඉස්සර දැන් ඉතින් වගේ කොහෙත්ම නැහැ ඔව්. නෝ පාර ටිකක් ඉතින් හිස්. ආ වෙන මොනවද කියන්නේ මේ ලංකා අපි මං හිතන්නේ තව සින්දුවකින් හරි දෙකකින් හරි අපි අද අද දවසේ ඔව්. ඔව්. මේ මං ස්තුතිවන්ත වෙන්න ඕනේ ජයන්ත. ජයන්ත මාව මේ ශ්‍රී ලංකන් මියුසික් මියුසිෂියන්ස් ලගේ පේජ් එකේ මට ගායනා කරන්න ආරාධනා කිරීම ගැන බොහොම ස්තුතියි. මාත් එක ගොඩක් වෙහෙස්තුණා. අටගේ දේවල් ගොඩක් කියලා දුන්නා. කිසිම දෙයක් හිතේ තියාගන්න නැතුව දන්න හැම දෙෙම කියලා දුන්නා. මම ඒකට ගරු කරනවා. බොහොම ස්තුති ජයන්ත. බොහොම ස්තුති. වා මේ පැමිණීම කියලා දෙන්නේ නැහැ නේ. මට නම් එහෙම අහගන්න කිසිම දෙයක් නැහැ. සම්පූර්ණ වෙනස්. දැනගන්න දැනගත්ත දෙයක් තියෙනවා නම් දන්න දෙයක් තියෙනවා නම් ඕන කෙනෙකුට කියලා දෙන්න මම හිතන්නේ ඒක කවුරුද දන්නවා. ජයන්ත මට ඔවා වැහෙන්නේ නැහැ. ස්තුතිවන්ත වෙමු මා සමග මේ මොහොතේ සජීවී විකාශය සමග මා සමග එකතු වුණු හැම දිනාටම මං ස්තුතිවන්ත වෙනවා අපි සමග එකතු වන්න කියලා මම ඉල්ලනවා ඒ වගේම අපේ ශ්‍රී ලංකන් මියුසික් පේජ් එකට ඕගලංගේ පේජ් එකේ ඉන්න හැමෝම ආරාධනා කරන්න කියලා මම මේ අවස්ථාවක් කරගන්නවා ඒ ඉල්ලීම ඔබලාගෙන් කරන්න ඒ හින්දා ඔබලා කට්ටියට ඉන්වයිට් කරමු ඒ වගේම ශෂි මල්ලි ආයි කියලා අයියෝ එහෙම කරන්න එපා තව දෙක තුනක් කියලා යන්න කියලා කියනවා ලංකාර මතක් කරපු වෙලාවේ අත්තම කියනනම් අපි බොහොම පොඩියට පටන් ගත්තේ මං හිතන්නේ මට පහුගිය කාලෙදී ටිකක් ජයන්ත ඔයා කතා කරන්න මම මේ පොඩි මේ නිකන් සූ සද්දයක් එනවා කියලා අක්ක කියනවා මම ඒක චුට්ටක් බලන්න මොකද්ද කරන්න ඕනි කියලා චුට්ටක් සවුන්ඩ් කාඩ් එකකින් හරි ගස්සන්න දැන් නම් හරි මම දන්නවා හිටපු ගමන් එනවා මං හිතන්නේ අපිට දැන් ඒක ලුකුවට ඔපරේට් කරලා කරන්න ලුකු දෙයක් නැහැ එහෙම ලුකු මේකක් නැහැ හරි ජයන්ත මට කියන්න තියෙන්නේ අපේ ක්ලබ් එක ගැන මං හිතන්නේ ගොඩක් දෙනෙක් දැන් දැන් උදව් කරනවා අපිට ගොඩක් දෙනෙක් උදව් කරා ඒ වගේම එහෙම කරලා ඇවිල්ලා තියෙනවා දැන් අපි මං හිතන්නේ මං අද දැක්ක විදිහට අපිට දැන් 9200ක් වගේ
ඉන්නවද කට්ටියක් ඉන්නවා මං හිතන්නේ අපි බොහොම ළඟකදී ඒ කියන්නේ තව මාසයක් යන්න ඉස්සෙල්ලා ඩෙෆිනිට්ලි අපි මේ 10 අංකයට එනවා ඒක මට ඇත්තටම තිබ්බ ඩ්‍රීම් එකක් මං හිතනවා ඒක සඵල කරගන්න කට්ටිය මේ අපේ එතකොට අපේ හොඳ බලයක් තියෙන මේ ගෲප් එකක් මේක අනිවාර්යෙන් අපි හොඳ දේවල් ෂෙයා කරගන්න පුළුවන් හොඳ දේවල් කරන්න පුළුවන් කෙනෙක් කරන්න පුළුවන් ගෲප් එකක් ඉඳ හැමෝටම එකතු වෙන්න කියලාත් මම ආරාධනා කරනවා මේක දකින කොහේ හරි ඉන්න කට්ටියටත් අද වෙනකොට මම දැක්ක විදියට 9200ක් විතර තිබ්බා දෙනෙක් විතර එකතු වෙලා ඉන්නවා මේ මෑතකදී ඉතාමත් ඉක්මනින් අපේ ඔව් 9200ක් එකතු වෙනවා ඉතින් ඒ හින්දා හැමෝම එකතු වෙන්න හොඳ දේවල් මේකේ ෂෙයා කරන්න මේක ඉස්සරහට ගෙනියන්න මේ හැමෝගෙම යහපත සඳහා ගෙනියන්න උදව් කරන්න ඒක තමයි මට කියන්නේ තියන්නේ අපේ ෂයිමා අබේ වත්තත් කියනවා agree with you good job ජයන්ත ඔව් ඔක්කොම හොඳ සුබපැතුම් හැමෝටම මම සමහරලට thank you very much බොහොම ස්තුතියි තරින්දු අයියා මං වාට මේ වෙලාව ස්තුතිවන්ත වෙනවා මට මගේ අක්කා කියන ඔයා මට මේ කමෙන්ට්ස් වලින් දිවි ගැන්නුවා කියලා මගේ පොඩි කාලේ ඉඳලා අපිත් එක්ක හිටපු අයියලා බොහොම ස්තුති අයියේ මා සමග එකතු වෙලා මාව දිවි ගැන්නුවට බොහොම ස්තුති ජයන්ත මං අයි වගේම මං ස්තුතිවන්ත වෙන්න ඕනේ ඇත්තටම ඔයාට මගේ නියුන් සහෝදරි මගේ බෑනා මගේ නෑනා අයියා මට හැමදාම මේ ආවාද කරලා මාව පොඩ පොඩ ඉතින් අර චුට්ටි චුට්ටි දේවල් හදලා දිනුවට ගෙනියන්නේ ඒගොල්ලා ඒගොල්ලන්ට මං ස්තුතිවන්ත වෙනවා ජයන්ත අපි අන්තිම සින්දුව කියමුද හරි එහෙනම් අපි කියලා ඉවර කරමු මං හිතන්නේ දැන් අපි වැඩසටහන ගියා පැය කහමාරක්කටත් ඔව් ජයන්ත ඒක තමයි ඔව් ඔව් විනාඩි 1යි පැය විනාඩි 40 අපේ ප්ලෑන් කරගෙන හිටිය ටයිම් එක මේක තමයි හොඳයි එහෙනම් ඒක තමයි අපි අවසාන ගීතය කියලා මේ හැම දිනාට බොහොම ස්තුති බලාගෙන හිටියට අපි කිව්වට පස්සේ අපි කතා කරලා ඉවර කරමු. ඔව්. මේක මේ මිල්ටන් මලවාරච්චි මහත්මයාගේ හදපතුලේ කියන ගීතය. මං හිතන ඕගොල්ලෝ ආසයි කියලා. Gangulel nalrel sengulel
Stuti Jayanta. Ahenawada Jayanta. Oh, bohomi stuti. Bohomi stuti Jayanta mata tawa matak karana one mage puta. Oh. Oya dannawane mage puta mata mara vidiyata udaw kara. E wagema matak karanna one Jayanta mata attara mama thukuna mage ayya akka e bæna næna ha samanawa mage hondama yalwe Krishan Gajamange mata puduma vidiyata මේ ලිරික්ස් වලට මේ හැම දෙයක්ම ඔයා ඔය මේ ඔයා මේ මොගන්නන් ඉස්සෙල්ලා හැම දෙයකම මට උදව් කරලා මාව දිරිගන්නලා ගයිඩ් කරා රෂාන් thank you very much මම හිතන විදිහට ඒගොල්ලන්ගේ වෙලාව නම් මේ වෙලාවේ පාන්දර ඕස්ට්‍රේලියාවේ ඉන්නේ ඕමි ස්තුති රෂ් for all what you have done thank you හරි thank you ලංකා ඒ වගේම මට ඇත්තටම very much Jayanta ඔව් කියන්න Jayanta ඔව් නෑ ඒ වගේම මං හිතනවා මේක පොඩි වෙලාවක් කරගන්න ඕනි කියලා මම හැමදාම මතක් කරන් ඉන්නවා මේ වැඩේ පටන් ගත්තේ කොහමද කොයි කාලෙද කියලා කියන්නනේ ඕක තමයි ඔව් මේ ඇත්තම කියනවනම් මට මතක් කරන්න මම හැමදාම මගේ හිතේ තියෙනවා සමහර වෙලාවට අමතක වෙනවා කියන්න ඔව් මේ ඔන්ලයින් මේ සින්ක් කරන වැඩේ මට ඇත්තටම කරන්න කියලා යෝජනා කරන්නේ අපේ මගේ සහෝදර යෙහෙලියක් මගේ වයසම මේ කුමාරි රාජපක්ෂ ඒක ඇත්තටම මතක් කරන්න මම හැම වෙලේම මගේ වයිෆ්ටත් ඇත්තටම මතක් කරන මම හැමදාම මේ වැඩේ දැන් කරගෙන යනවා ඒ වුණාට සමා වෙන්න ඕනේ මම ඒක ප්‍රෙෂියේට් කරලා මදි මොකද මේ කුමාරි තමයි කුමාරි රාජපක්ෂ තමයි ජයන්ත මෙන්න මේ වගේ වැඩක් කරා නම් හොඳයි නේද අපි අර මේ පැන්ඩමික් එක පටන් ගත්ත කාලෙම එකතු වෙලා මොකක් හරි කරන්න එයා ඇත්තටම ඉන්නේ කවුද අපේ චම්පකරාමනායකගේ සහකාරිය විදිහට එයාවත් මතක් කරන්නේ ඒගල්ල තමයි මම ඉස්සෙල්ලාම මේකට ගත්ත ගිනි පිග්ස්ලා එක පැත්තෙන් කිව්වොත් ඒ වගේම තව කෙනෙක් ඉතමත් ආදරෙන් මතක් කරන්න ඕනේ අපේ නාර්ද විජේසූරිය මම මේ තාක්ෂණයේ පැත්ත පිටිපස්සෙන් ඉඳගෙන නාර්දව ඉතින් මං හිතනවා සමහරලාට ඒගලන්ට වදයක් වෙන්නත් ඇති මං කවදාකවත් හිතාගෙන හිටියේ නැහැ මෙහෙම කතා කරන්න දේවල් වලට මගේ ඇත්තටම ආස දේවල් තමයි ගැජට් බජට් එක්ක පිටිපස්සෙන් ඉඳගෙන වැඩ කරන එක මට ඇත්තටම එක දවසකදී හදිස්සියෙම මට නාර්දට කතා කරගන්න විදිහක් නැති වෙන මට ටිකක් හිතට අප්සෙට් වගේ ඇයි අපි හැමදාම කරන සමහර දේවල් සාර්ථක වෙනවා සමහර දේවල් අසාර්ථක වෙනවා ඒ වුණාට ඇත්තට මතක් කරන්න ඕනේ කුමාරි රාජපක්ෂයි නාර්දයි ඇත්තටම නාර්ද කතා කරන දේවල් මම ඇත්තටම දවසක ආයේ අපි ප්ලෑන් කරගෙන හිටියා පෙබරවාරි 14 වෙනිදාත් එදා ඒ වැඩේ අපිට කරගන්න බැරි වුණා නාර්ද ඇත්තටම මේ අසනීප තත්වයක හිටියා ඇත්තම කියනවා නම් මං ඉතමත් ආසාවෙන් බලාගෙන ඉන්න නිවේදකෙක් තමයි මගේ ෆේවරිට්ම නිවේදකෙක් තමයි අපිට හිතන්නවත් බෑ අහලකටවත් යන්න ඒ වගේම ටීවී චැනල්ස් වගේක් එහෙම ඉතාලියේ යුරෝපයේ කරපු ඉතමත් පරිණත ප්‍රසෙන්ටර් කෙනෙක් තමයි නාරදත් ඇත්තම කියනවා නම් අර ඒක නිකන් අර ඉර සහ තරුවක් වගේ අපිත් අර ඒ ඒ පැත්ත බලාගෙන තමයි සමහර දේවල් කරන්න හිතාගින්න අපිට කවදාකවත් ලං වෙන්න බැරි වුණත් ඒ හීන වලට යන්න ඒගොල්ලත් මේ උදව් වුණා කියන්නේ තාමත් එහෙමයි මං හිතනවා අපි ආයෙ වෙලාවක මම නාර්දවත් එක් කරගෙන මං හිතනවා නාර්දෙයි අපෙත් එක්ක නාර්දට මං ඇත්තටම වැඩසටහනක් කරන්න දෙන්න ඕනේ ඒක මං හැම වෙලේම හිතනවා මේ වැඩසටහන මේ මං සමහර කරපු වැඩසටහන නාර්දට කරා නම් කොයි වගේයක්ද කියලා ඒ නාර්දට එන වචන ඒ තියෙන දේවල් මං හරිම ආසයි නාර්දවත් ඉතමත් ආදරෙන් මතක් කරනවා නාර්දලා මේ නාර්ද කුමාරි ඒ කට්ටිය මේ අයිඩියා එකක් දීලා තමයි මේ වැඩේ පටන් ගත්තේ මම දන්නේ ඊට පස්සේ අනිත් අය පටන් ගත්තද ඉස්සෙල්ලා පටන් ගත්තද කියලා මම පටන් ගත්තේ එහෙමයි මට වෙන කවුරුවක්වත් මෙහෙම දෙයක් කියලා තිබෙන්නේ නැහැ ජයන්ත මම මේක තව එකක් කියන්නුනේ ජයන්ත මම වටගේ මගේ ඔන්ලයින් සාජ්ජි ඔව් ආදි ගෝතමියන් විසින් ඇත්තට මේකේ ගෝතමියන් කියන්නේ ඒකට උදේනි පියන් වදා ඇය නීතිඥවරියක් ඇය තමයි මේකට මූලික වුණේ ජයන්ත මම මේක මම ඒක ගැන කියන්න ඕනේ උදේනි පියම්බද තමයි මේ ඔන්ලයින් සාජ්‍ය කියන එක පටන් ගත්තේ ජයන්ත මං හිතර ලංකාවේ මේ ඔය පැන්ඩමික් එක වෙලාවේ ඉස්සෙල්ලාම
පටන් ගත්ත මේ සාජ්‍යයක් තමයි මගේ ඔන්ලයින් සාජ්‍යය මේ ආදි ගෞතමයන් විසින් මේ මේ පවත්වාගෙන යන ජයන්ත ඇත්තටම ජයන්ත ඒක මේ මේ ගොඩක් වෙනස් විදිහේ කාර්යයක් එතන වෙන්නේ ජයන්ත මම ඇත්තටම ඉන්වයිට් කරනවා ඕගොල්ලන්ට පුළුවන් වෙලාවක අපේ සාජ්‍යෙත් එක්ක එකතු වෙලා දවසක් බලන්න මොකද්ද එතන වෙන්නේ කියලා එතනත් හරිම සුන්දර විදිහට ගමනක් යන තැනක් අපිත් එක්ක සහභාගී වෙන්න කියලා මම ඔයගලන්ට ආරාධනා කරනවා. පස්සේ ලින්ක් එකක් දාන්න මම ලින්ක් එකක් කියන්නම්. දාන්න ඔයගලක් කැමති අය ඒකට ජොයින් වෙන්න බලන්න විනෝද වෙන්න. ඔව්. හොඳයි මම හිතනවා අපි අතින් අතපසු ඔතම පරිස්සමින් ඉන්න කියලා කියමු නේද ජයන්ත මේ මොහොතේ පරිස්සම් වෙලා නීති රීති පිළිපැදගෙන ලෝකෙින් ඔක්කොටම කියන්නේ නීති රීති පිළිපැදගෙන අපි කොහොම හරි ගමන යමු නේද මේ වෙලාවේ අමාරු වෙලාවක් නේ ජයන්ත. ඒක තමයි ඒක තමයි. අපි මේ වගේ දේවල් වලින් ඒ දේවල් ඔක්කොම අමතක කරන්න තමයි මේ දේවල් පටන් ගත්තේ එහෙමයි ගියත් එහෙමයි. අපි ඒක දැන් වෙනම පැත්තකින් යනවා. ඔව්. ඒක ඇත්ත තමයි. රයිට් ජයන්ත. බොහොම ස්තුතියි ඔක්කොටම පොදු සර්. අපි අතින් මොනවාරි අතපසු වීම වුණා නම් මේ සමාව වැඩි කරන්න. ඔව්. මේ එහෙනම් හැම දිනාටම බොහොම ස්තුතියි. අපි එහෙනම් ඔන්ලයින් මේ මේක අපි දැනට නවත්තමු. අපි ආයෙත් සර්ණයි God bless කියලා කියමු ජයන්ත නේද? ජේසුස් පීටර්. සර්ණයි හැමෝටම. එහෙනම් අපි නවත්තන්නම් බොහොම ස්තුතියි හැම දෙනාටම ඕකේ